අපිත් එක්ක නිර්මාණකරුවන් ඒ වගේම විශිෂ්ට රංගන ශිල්පීන් ක්‍රීඩකයන් ගොඩක් අභියෝගවලට මුහුණ දුන විශේෂ පුද්ගලයන් එකතු වෙනවා. ඒ අයගෙන් මට හැමතිස්සෙම සමාජයට දෙයක් එකතු කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ පුංචි කාලේ තමයි අපේ ඔළුවවල් ටික හැදෙන්නේ, පරිකල්පනය හැදෙන්නේ. ඔයාගෙන් මම හිතනවා ඒක අපි පටන් ගමු කියලා. කොහොමද පොඩි ළමයෙක් විදිහට ඔයාට ලැබිච්ච මානසික නිදහස අද ඔයා විදිහට පර්ෆෝම් කරන්න? ඔයාට ගොඩාක් ස්තුතියි. එහෙම ප්‍රශ්නයක් ඇහුවේකට මොකද මේ වර්තමානයේ අයියේ මේ කතා කන්දම ඕන මාතෘකාවක් වෙලා තියෙන එකක් ගැන මට මතකයි. පුංචි කාලේ මේ අපිට සෙල්ලම් කරන්න වෙලාවක් තිබුණා, සින්දු අහන්න වෙලාවක් තිබුණා, බජව් දාන්න වෙලාවක් තිබුණා. අපි බජවුනේ දැම්මේ, බජව් දාන්න වෙලාවක් තිබුණා. ඊට පස්සේ නාට්‍යයක් බලන්න යන්න වෙලාවක් තිබුණා. අප්පච්චිලත් එක්ක තුරුළු වෙලා ඉන්න වෙලාවක් තිබුණා. එතරම් ගහකොළත් එක්ක ඉන්න වෙලාවක් තිබුණා. පන්සල් යන්න වෙලාවක් තිබුණා. මට මතකයි පුංචි කාලේ අපි ඉස්කෝලේ මේ පොඩිම කාලේ, ඒ කියන්නේ අර කලින් ඇරෙනවනේ පුංචි කාලේ, ප්‍රයිමරි කාලේ කලින් ඇරෙන්නේ. හැබැයි ගෙදර එනකොට 6 විතර වෙනවා. එනේ ඇලවල් දිගේ ගිහිල්ලා මේ මාළු අල්ලලා මේ කඳු නැගලා ගස්වල ඉඳලා සමහර පැති, මට මතකයි කුරුවාලෙන කියලා පැත්තක හැපිටිය යටිවිල්ලේ කියන ප්‍රදේශයේ මේ වැවුඩ මේ අපේ ගෙදර පිරිවස්තියේ කන්දක්, මේ කන්ද පටන් ගන්න ටිකේ තියෙනවා මේ පුවක් ගස්. මේ පැත්තෙන් පුවක් ගහකට නැග්ගාම තව පුවක් ගස් 6කින් විතර තාම බහින්නේ අපි. පද්දලා අනිත් පුවක් ගහේ අත්තක් අල්ලගෙන ඒක ළඟට අරගෙන මේ චූටි කාලේ මම දන්නේ අද කොහොමද ජීවිත මාතර ඉන්නේ කියලා. හරි තාසෙල්ල හිටියේ. හරි. එතකොට මේ කන්දට නගින්න හදනකොට මේ ෂර්ට් එක ගලවලා එහෙම තමයි අපි යන්නේ. මේ ඉතින් සමහරලාට අපි කන්ද මුඳුනට ගිහිල්ලා මේ ඇලවල් වෙනස් කරනවා, ගල් දාලා ඇල එන පාර වෙනස් කරනවා. දැන් ඇල මෙහෙන් යන්න තිබුණා නම් ඇල යවන්නේ අනිත් පැත්තෙන්. අපිට විනාඩි 3කින් 4කින් විතර අපිට ප්‍රතිචාර හම්බ වෙන පල්ලෙහෙන් ගෙවල් වල මිනිස්සු කෑ ගහන බලනකොට ගෙවල් වල පිටිපස්සෙන් වතුර ගිහිල්ලා ඉස්සරහින් එළියට එනවා ඇල වෙනස් වෙලා ගවදින්. එතකොට මේ ගහකොළත් එක්ක ඉන්න වාසනාව තිබුණා. දැන් වෙලා තියෙන අපිට එදවස්වල ගොඩාක් මේ හෝම්වර්ක් තිබුණේ නැහැ. දැන් ගෙදර ආපු වෙලේ ඉඳලා ටියුෂන් යනවා දරුවා. අපිට ටියුෂන් ගියේ නැහැ. එතකොට දරුවට කිසිම විවේකයක් නැහැ. එයා ඊට පස්සේ පාඩම් කරන්න පටන් ගන්නවා, හෝම්වර්ක් කරන්න ඕනේ. මොකද හෝම්වර්ක් කරේ නැත්නම් ගෙදර ගිහිල්ලා බැනුම් අහන්න. අපිට ඉස්සර ඇඟ රිදෙනවා අයියේ ගෙදර එනකොට. ඇයි නින්ද යන්නේ ඇඟ රිදි රිදි? අප්පච්චිලා අම්මලා ඇඟ අත ගන්නවා. ඇයි? හේතුව සෙල්ලම් කරලා සෙල්ලම් කරලා මහන්සියට. හරි. දැන් ළමයි නිදා ගන්නකොට අම්මලා තාත්තට වෙලාවක් තිබුණොත් ඔළුව අත ගන්න. ඇයි? ඉසේ කැක්කම හැදිලා දරුවෝ නිදා ගන්න. 11 අමාර 12 විතර වෙනකමුත් හෝම්වර්ක්. මන් දන්නේ මේකට කවුද වග කියන්න ඕනේ කියලා. මේ කොහෙන් හරි මේක වෙනස් වෙන්න ඕනේ කාලේ දැන් ඇවිල්ලින්නේ. පුංචි ළමයිට ළමා කාලයක් නෑ. ඒගොල්ලන් ටියුෂන් උයි හෝම්වර්ක් උයි. දැන් ඔයාගේ පොඩි දෙන්නත් එක්ක කොහමද ඔයා මේක කම්පයර් කරනකොට ඒක තමයි වෙලා තියෙන්නේ. මටත් පේන්නේ ඒක. ඔයාට දුක හිතෙනවා දැන්ම දැක්කම. දුක හිතෙනවා. සමහර දවස්වලට අප්පච්චි ඔළුව රිදෙනවා, මේ මම නැවැත්වුවට කමක් නැද්ද? මං කව නවත්තන්න පුතේ. මොකද හෝම්වර්ක් ටික කරගෙන ගියේ නැත්නම් ටීචර්ගෙන් බැනුම් අහන්න දෙන මම දන්නවා ඒක. හැබැයි අර දරුවා ඒ වේදනාවෙන් එහෙම ඒ මානසික බිඳ වැටීමෙන් තමයි නිදාගන්නේ. ආපහු උදේ නැගිටපු ගාම්ම දුවගෙන ගිහිල්ලා ඔෂ්‍යත් දාගෙන කෙලින්ම වාඩි වෙනවා අර ඉතුරු ටික හෝම්වර්ක් ටික කරන්න. එතකොට යාට උදේවරුකුත් නැහැ. පන්සලකට යන්න වෙලාවක් නැහැ. මේ අම්මලාට තාත්තලාට තුරුළු වෙලා ඉන්න වෙලාවක් නැහැ. අපි ඒක කොහොම හරි බැලන්ස් කරන්න ට්‍රයි කරනවා. ඒක ඔයාගේ නිර්මාණ කාර්යයට ගොඩක් ප්‍රයෝගී වෙලා තියෙනවා. ඇහුන්නේ. ඔයාට ඔයාගේ නිර්මාණ කාර්යයේදී ඒ හම්බ වෙච්ච ඉදහස. හරියට. දැන් මේකෙන් වෙන්නේ ළමයිගේ මානසිකත්වයේ බිඳ වැටෙනවා. ඒගොල්ලෝ ඩිමෝටිවේට් වෙලා এডুকেෂන් පැත්ත ගැන. එතකොට ඒගොල්ලෝ ඉස්කෝලේ යන්න කැමති නැහැ. එතකොට ඒගොල්ලන්ට මේ ඒ මානසික විඩාබර බව හින්දා ඒගොල්ලන්ට පරිකල්පන ශක්තියක් නැහැ. නිර්මාණශීලී චින්තනයක් අවදි කරගන්න විදිහක් නැහැ. ඒගොල්ලන්ට හිතන්න නිදහසක් නැහැ. පොතක් කියවන්න විදිහක් නැහැ. වෙලාවක් නැහැ. මම ඒක හොඳටම අත්විඳින දෙයක් නේද? එතකොට මම කරන මං ගන්නවා ඔයා මගේ හුවෙන්නේ මම කියන්නේ මම ගන්න උත්සාහය මං පුළුවන් තරම් උත්සාහ. දැන් ඒ එහෙම මානසික වාතාවරණයක් ඇතුලේ
අනිත් පැත්තෙන් විවිධ මාධ්‍ය ජාල වලින් දෙන දේවල් පත්‍ර වලින් පේන දේවල් සමාජයේ දකින්න තියෙන දේවල් එක බලනකොට මේ අපේ ප්‍රෝ සෝෂල් ඇටිටියුඩ් කියන එක කියන්නේ සමාජ හිතකර ආකල්ප දරුවන්ගෙන් බිඳිලා ගිහලා දැන් මම අය 1996 මං ගුරු වෘත්තියට ආවේ දැන් අවුරුදු 22ක් මේ 22 ඇතුලේ මට තේරෙනවා අවුරුද්දෙන් අවුරුද්ද අවුරුද්දෙන් අවුරුද්ද ළමයි වෙනස් වෙනවා විශේෂයෙන් මෑත දශකයේ මේ අන්තිම දශකයේ ගත්තාම ළමයි ගොඩක් වෙලා වෙනස් වෙලා ළමයි ක්‍රූර වෙලා නිකන් ඒගොල්ලෝ හරි දරුණුයි ඒගොල්ලෝගේ ආදරයක් නැහැ සෙනෙහසක් නැහැ ලතිත් බවක් නැහැ ඉස්සර හිටපු කරුණාකාරුණික දරුවෝ නෙවෙයි දැන් ඉන්නේ ඒගොල්ලෝ හරි යంత్ర බවට පත් වෙලා මම කරන උත්සාහය තමයි අපිට පුළුවන් විදිහටනේ අපි කරන්නේ මම කරන උත්සාහය ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ජීවිතේ විඳින්න අඩුම ධර්මයේ ඒගොල්ලන්ගේ ජීවිතේ විඳින්න ඒ තුලින් මනස නිදහස් කරගන්න සංගීත චිකිත්සාව එක්ක එකතු කරගත්ත මේ නිර්මාණාත්මක වැඩක් මම කරන්නේ ඒ ළමයිව කොහොම හරි වෙනස් කරන්න ඕනේ එහෙම වෙනස් කරේ නැත්නම් අනාගතයේදී අපිට අර රොබෝරු ටිකක් මනුස්සකම් නැති රොබෝරු ටිකක් විතරයි ඉතුරු වෙන්නේ මම හිතනවා අධ්‍යාපන අමාත්‍යංශයේ රජයේ සංස්කෘතික අමාත්‍යංශයේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ මේ හැම දෙයක්ම එකතු වෙලා මොකක් හරි ක්‍රමවේදයක් මේකට හදන්න ඕන කියලා සමස්ත ජනතාවගේ රසවින්දනයේ රසඥතාවයේ දිනු කරන්න ඒගොල්ලොන්ගේ ජීවිතයේ වින්දනය කිරීම දැන් බලන්නකො ගුරුවරයෙක් අවවාදයක් කරපු ගාම ළමයා ගිහලා සීසයිඩ් කරගන්නවා ඔව් එහෙම තත්ත්වයක් නැතිලා දින සමහර තවත් ගුරුවරයෙක් මොනවද මේ අවවාදයක් කරාම නැත්නම් සැරට අපි කියමු බැන්න කියලා අපි කොච්චර ගුටි ගාලා තියෙනවද මේ ඉස්කෝලේ හැබැයි මේ දැන් පොඩ්ඩක් කර බැන්නොත් එහෙම මේ ළමයා ගිහලා ගෙදරට කිව්වොත් එම් බැරි වෙලත් අම්මා එනවා ඊළඟ දවසේ ඉස්කෝලට ඇයි මගේ දරුවට බැන්නේ හරි දැන් ඒක විඳ ගන්නත් බැරි දරුවෝ බවට පත් වෙලා ඉන්නේ මම දැක්කා එක පොතක තියෙනවා ළමයි සමනල්ලු වගේ හදන්න ඕන කියලා දරුවෝ සමනල්ලු වගේ හැදුවාම හිරිකඩේකටත් විනාශ වෙනවානේ පොළොවේ පය ගහලා ඉන්න පුළුවන් ශක්තිමත් දරුවෝ හදන්න ඕනේ මම හිතනවා අසබුද්ධි වට චාන්ස් එක හම්බ වෙනවා හොඳ ගුරුවරයෙක් යටතේ වැඩ පටන් ගන්න ඒ ගුරුවරයාගෙන් ලැබිච්ච පන්නරය තමයි මම හිතන්නේ අද වෙනකන් ඔයා මේන්ටේන් කරගෙන ඇවිත් තියෙන්නේ අපි පොඩ්ඩක් කතා කරමු මොකද මේ ළඟදී බලපු චිත්‍රපටයක හිෂිකි කියන හින්දි චිත්‍රපටයේ මේ ටැග් ලයින් එක තමයි නරක දරුවෝ නැහැ නරක ගුරුවරු තමයි ඉන්නේ කියලා. ඒක අපේ මතකයට හැමතිස්සෙම එනවා. නමුත් ඒක කොයි විදිහටද කියලා ඒක සාපේක්ෂයි අපි හඳුනා ගන්න ඕනේ විදිහ. මම කැමතියි ඔයාගේ ඒ එක්ස්පීරියන්ස් එක කේමදාස මාස්ටර් එක්ක අපිත් එක්ක ෂෙයා කරනවා. ඔව් ඇත්තටම මම හිතන්නේ මේ කාලය මදි මට එතුමාගෙන් ලද්ද දේවල් ගැන කතා කරන්න. මොකද ඇත්තටම අර විශ්වකෝෂයක් වගේ මිනිසෙක්. මේ මම ගොඩක් මම අදටත් සතුට වෙනවා මට ඇත්තටම මේ වෛද්‍ය විද්‍යාව හදාරලා විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙච්ච එක ගැන මම දුක් වුණා නමුත් අද මම සතුට වෙනවා ඒ කාලේ වය කරලා මම ආචාර්ය කේමදාසයන් යටතේ ප්‍රාසංගික කලාව හදාරන්න ගිහිල්ලා අවුරුදු 3.5ක් එතුමා යටතේ ඒ ලැබපු පන්නරය කියලා නිම කරන්න බෑ මොකද අපි සංගීතය පමණක් නෙවෙයි එතුමා තුලින් ලබා ගත්තේ අපි ජීවිතය ඉගෙන ගත්තා මොකද ඇත්තටම ගෙදර මම දඟකාරකම් කරා නමුත් හරිම මේ ඔය කිව්වේ මලක් වගේ තමයි හැදුනේ හැබැයි මං දඟයි මට ඊට වැඩිය සමාජයට ගිහිල්ලා හැසිරෙන්න මට ශක්තියක් තිබුණා අපි කියනකෝ බැනුම් අහලා තියෙනවද ඔව් ගෙදර ඒතරම් ඇත්තටම මට බනින්න කරන්නේ නැහැ මං දඟ කරනේවට නෑ මං කිව්වේ මාස්ටර්ගේ ආ මාස්ටර්ගේ නෝ ඒක තමයි මං ඇත්තටම බැනුම් අහන්න පටන් ගත්තේ මාස්ටර් ගාවට ගියාට පස්සේ බැනුම් කියන්නේ මොනවද කියලා මං ඇත්තටම තේරුණා නෑ ඔයා ලස්සනයි නිතේ එහෙනම් කාටවත් ඔයාට බනින්න හිතෙන්නේ නෑ නෑ එතුමාගේ එහෙම ભેදයක් නෑ තමන්ගේ ශාස්ත්‍රය තමන් දෙන දේ හරියට අපිට අහුනේ නැත්තම් පුදුම කේන්තියක් කියන්නේ මොකද එතුමා තුල අර ලොකු පීඩනයක් තිබ්බ තමන්ගේ ඔළුවේ තියෙන දේ දෙන්න ඕනේ මේක ගන්න පුළුවන් කෙනෙක්ව තමයි මේ එතුමා හෙව්වේ ඉතින් ඇත්තටම එහෙම ගන්න පුළුවන් ශක්තියක් තියෙන අය වැඩි හිටියේ නැහැ කොච්චර ශිෂ්‍ය ශිෂ්‍යාව ගොඩක් හිටියත් එතුමාගේ තුලින් ඒ පරේක්ෂණයක් නේ කරේ يعني අදටත් මම විශ්වාස කරනවා ඒ එතුමා කරපු දේ ලෝකෙ කොහෙවත් කරන්නේ නැහැ ඉතින් ඒ දේ අර දරා ගන්න අමාරුයි අපිට නමුත් පුදුම කැපවීමක් කරන්න සිද්ධ වුණා ඉතින් අර බැනුම් අහන්න සිද්ධ වෙන්නේ අර එතුමාට ඕන ස්පීඩ් එකට අපිට යන්න බෑ
ඒකට අපිට කාලයක් ගත වුණා ඒ වේගයට හැදෙන්න. ඉතින් එතකොට බොහොම දරුණු විදිහට බැනුම් ගන්න සිද්ධ වුණා. ඒක අපිට දරා ගන්න බෑ. ඇස් දෙකෙන් කඳුළු වැක්කිරෙනවා. මොකද සෑහෙන සෙනගක් ඉස්සරහා තමයි බණින්නේ. හරිම දරුණු ඒ වචන. පිහියෙන් අනිනවා වගේ. ඒක තමයි. ඒක තමයි. ඒ ලැබුපු පන්නරය මට ඕනම තැනකට ගිහිල්ලා කෙලින් හිටගෙන ඕනම විවේචනයක් දරාගෙන ඉන්න පුළුවන් හැකියාව මට ලැබුණා. දැන් හිතනවා පිනක් කියලා නේද? ඔබ මේ කිව්ව මේ ළමයි හොඳයි ගුරුවරු හොඳ නැත්ති කියලා මම ඒකට කැමති නෑ. ඒ වගේ නෑ මම මේ චිත්‍රපටයේ තිබිච්ච එක. ඔව් ඒක තමයි. ඒ ඒ චිත්‍රපටියට ඒක ගැළපෙනවා ඇති. මේ ගුරුවරෝකින් වැරදි වෙනවා සමහර අවස්ථාවලදී. නුපුහුණු ගුරුවරු ගුරු පෞරුෂය හරියට වර්ධනය කරන්නේ නැතුව ගුරු භූමිකාවට දැම්මට පස්සේ ඒක ඔයා කියපු අර කලින් ඉන්සිඩන්ට් එකත් එක්ක සියදි විහානි කරගෙන ඉන්න වගේ මෑතකදී සිදු වෙච්ච සිදුවීම් එක නරක ගුරුවරු අපිට හම්බ වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට ඒක මම හිතන්නේ ඔයා කියන ඒ නුපුහුණු කමත් එක්ක වෙන්න ඇති. එනවා නමුත් අර නරක ළමයි කියලා හැමතිස්සෙම අපි කියන එක නවත්ත ගන්න ඕනේ. ළමයි ගොළුවට ඒක යන එක. හරි අපි ලස්සන ගීතයක් රස විඳිමු. ඔයගේ සුරේන්ද්‍රයා අපිට කියන්නකෝ ඔයාගේ ලයිෆ් එකේ මියුසික් ලයිෆ් එකේ ඔයාට දැන් මේ අප්ඩේට් වෙන දේවල් ටෙක්නොලොජි එක මේ හැම දෙයක් එක්කම දැනට ඔයාට තනියෙන් ඉන්නකොට මියුසික් කම්පෝස් කරනකොට එහෙම නැත්නම් අලුත් දෙයක් ගැන හිතනකොට තියෙන ලොකුම චැලෙන්ජ් එක මොකක්ද? ම්ම්
ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඔක නිකන් ප්‍රශ්න ගොඩක් වා මේ එකට ඇහැව්වේ. දැන් එක්ස්පීරියන්ස් එකක් එක්ක ගත්තාම මම කිව්වා විදිහට ඉස්සර අපි දෑවැන්තයෝත් එක්ක වැඩ කෙරුවේ ලංකාවට පු මං හිතනවා හැම සංගීත අධ්‍යක්ෂකයෙක්ට ඒ වගේ මම වැඩ කරලා තියෙනවා ගායක ගායකව හැමෝගෙම වගේ ගීත කතා කරන්න බුලන් හැමෝම සින්දු කියනවා. ඒ කාලේ ඉඳන් වැඩ කළා තියෙනවා. ඒතකොට ඒ කාලේ තාක්ෂණය ගැන කියන්නේ ඒ කාලේ බොහොම දක්ෂයෝ මෙහෙම එන්න බෑ නිකන්. හරි අමාරුයි ඒගොල්ලන් එක්ක කියන්නේ වැඩ කරන්න කියන්නේ අපිට මේ ඉගෙන ගත්ත දේ තමයි කෙරුවේ වැඩ කෙරුවා කියපේ මම ඒගොල්ලන්ගෙන් ඒ කියන්නේ ඒතරම් මං වාසනාවන්තයි. ඒගොල්ලන් ඒතරම් හැම පැත්තෙම මම හිතන්නේ කලින් සුබුද්ධ කිව්වා වගේ මේ කේමදාස මාස්ටර් ගැන. ඔව්. නේ. ඉතින් හැමෝත් එක්කම වගේ මං වැඩ කෙරුවා. නමුත් තාක්ෂණය ගැන කිව්වොත් ඒ කාලේ වාදක මණ්ඩලයේ දැන් චිත්‍රපටයකට වගේ පටිගත කිරීම වලට ගියාම 30ක් 35ක් 40ක් ඉන්න වාදක මණ්ඩලයේ විතරක්. නමුත් මයික්ස් තිබුණේ 4යි. ඒ 35ම මයික්ස් 4ෙන් තමයි වාදනය කරන්න ඕනේ. මේ පටිගත කරන්න ඕනේ. එතකොට අපි කියමුකෝ දැන් වයලින් සෙක්ෂන් එක ගත්තොත් අපි කියමු වයලින් 10ක් 15ක් සෙලෝ වියෝලා ඒකත් එක්කම ෆ්ලූට් ක්ලාරිනට් ට්‍රම්පට් ඔය ඉන්ස්ට්‍රුමන්ට් ඔක්කොම එක මයික් එකක් ඒ සෙක්ෂන් එකට එන්නේ. එතකොට තාල වාද්‍ය ඒවා එහෙම තව එක මයික් එකක් හරි. දැන් අපි ගත්තොත් මේ ප්ලගින් ඉන්ස්ට්‍රුමන්ට්ස් මෑන්ඩලින් ද ගිටාර් සන්තූර් ද සිතා ග්ලොක් ඇන් ස්පිල් මේ ඔක්කොම තව මයික් එක. ඉතින් උදේ ඉඳන් පටන් ගත්තම උදේ 10ට විතර බැලන්ස් කරන්න ඕක පළවෙනි සින්දුව ගන්නකොට හැන්දෑ 6 7 වෙනවා. බැලන්ස් කරන්නේ ඉතින් අපි ප්ලේ ඉන්නේ මයික් එක තියෙනවා. අපි ප්ලේයර් බැලන්ස් වෙලා තමන්ගේ කැලේදී ඉස්සරහට වෙන්නයි ඒක තමයි බැලන්සින් ඉස්සර කෙරුණේ. ඉතින් එඩිට් කරන්න මොකද බෑ කෙලින්ම මුළු සෝන් එක කෙලින්ම ටේප් එකට යන්නේ. සමහරක් රෙකෝඩින්ග්ස් මම ප්ලේ කරලා තියෙනවා. ප්ලේ කරන් පස්සේ අහනවා කරපු කෙනා කවුරුරි වැරද්දුවාද ආයි මේ ගන්න ඕනේද වැරද්දුවා නම් කියන්න ආයි ගන්නවා නම් කියන්න කවුරු වැරද්දුවාද නැහැ. ගිහිල්ලා බැලුවම ප්ලේ බෑක් එකට දවසක් මම ගියා එදා තමයි මට ඒ අත්දැකීම ආවේ. රෙකෝඩින් කන්ට්‍රෝල් රූම් එකට ගියාම අයි පුතා මං කර සින්දු අහන්න ආවේ කියලා. අද අහන්න බෑනේ. අද රෙකෝඩ් කරුවේ මේ නෙගටිව් එකට රීල් එකට. එතකොට ඒක ප්‍රොසෙස් වෙලා එන්න ඕනේ අහන්න. එතකොට ඒ වගේ කාලයක වැඩ කරනම් වෙච්ච බොහොම වාසනාවන්තයි මම. එදා ඉඳන් මේ තාක්ෂණයේ පොඩ පොඩ දියුණු වෙච්ච එක තමයි උනේ. හොඳටම දියුණු වෙලා දැන්. නමුත් මම දකින්නේ තාක්ෂණයේ තියෙන්න ඕනේ ඒ කරන මේ ඒ සබ්ජෙක්ට් එකේ කලාව ඕ ඒ අපි කරන දෙයට සහයෝගයක් ගන්න මිසක් අපේ මේ තාක්ෂණ නිවැරදිභාවය කියන්නේ කලාව නෙමෙයි. ඔව් දැන් වෙලා තියෙන්නේ අනිත් පැත්ත. දැන් ඉස්සර මම කිව්වේ දැන් දක්ෂයෝ ගොඩක් හිටියා. ඒ දක්ෂයෝ දැන් අපි කිව්වා සින්දුවයි මුලින් ඉඳන් ඉවර වෙනකම් අපි ප්ලේ කරන්න ඕනේ. වැරදුනත් ආයි අපිම අන්තිම තව ඉවර වෙන්න තව තප්පර දෙකක් තියෙද්දි වැරදුනත් මුලින් ඉඳන්ම ආයි ගන්න ඕනේ. හැමෝම ආයි වාදනය කරනවා. අද එම නෙවෙයි. තාක්ෂණදී වැරදුනත් කියයි ඒක පොඩ්ඩක් ආයි එතන මම ඩප් කරන්න. එක්කෝ කියයි ඔය කැලම මුල ප්ලේ කරලා තියෙනවා ඒක කොපි කරන්න. පේස්ට් කරන්න කියන එක. ඒ කියන්නේ එතන ටයිවිලද දැන් ඉස්සර ශ්‍රුතියට ගහනා කෙරුවේ නැත්තම් තාලෙට වාදනය කෙරුවේ නැත්තම් එයා ෆේල්. අපි ගුවන් ලේ වාදනය කරනකොට මේ ඔක්කොම ලයිව් රෙකෝඩ් කරපුවා තමයි ගොඩාක් ජනප්‍රිය වුණේ ওই ගීත. ඉතින් මේ අනිත් එක බුදක් බැලුවා මේ ඒවල ප්‍රමිති තිබුණා. ඒ කියන්නේ වචනද අර්ථයද උච්චාරණයද ගායනයද වාදනයද හැමදේම යම් ප්‍රමිතියකට තියෙන්න ඕනේ නැත්තම් ප්‍රචාර වෙන්නේ නැහැ. නමුත් අද දැන් තාලෙට කිව්වේ නැත්තම් තාලේ හදන්න පුළුවන්. ශ්‍රුතියට කිව්වේ නැත්තම් ශ්‍රුතිය හදන්න පුළුවන්. ඉතින් මම දකින්නේ තාක්ෂණෙන් ඒක නෙවෙයි කෙරෙන්න ඕනේ කියන එක දැන් අපි අපිට තාක්ෂණ තියෙනවා ගොඩක් ලංකාවේ ලෝකේ තියෙනවා මම හිතන්නේ හොඳ මේවා. නමුත් මම හිතන එක වැඩි කියලා මේට. දැන් ලෝකේ ඒක පාවිච්චි කරන්නේ ඒ වගේම දක්ෂයෝ ඉන්නවා. ඒ දක්ෂකම හැකියාව ඒව තව උඩට ගේන්නයි තාක්ෂණය පාවිච්චි කරන්නේ. ඉස්මතු කරන්නේ. ඉස්මතු කරන්නේ දැන් අපි තාක්ෂණය පාවිච්චි කරන්නේ අපේ වැරදි හදන්නයි මේ බැරි දේ අපි උලුප්පල පෙන්වන්නයි. ඉතින් මම දකින්නේ එතන ඒක ලොකු දුර්වල තැනක්
මෛතනෙ දමන් දක්ෂ නැහැ කියලා කියන්නේ හොඳ දක්ෂ ඉන්නවා ලංකාවේ දැන් හොඳ කලාකරුවෝ දක්ෂ ඉන්නවා ගොඩක් ඉන්නවා මමත් ඒගොල්ලෝ එක්ක ගොඩක් වැඩ කරනවා නමුත් මම දකින්නේ අතනට ඇවිල්ලා තියෙන්නේ දැන් අපි ඉස්සර සින්දුවක් පටන් ගත්තොත් වරද්දන් නැතුව මහදනය කරන්න ඕනේ අපි එතන ඉන්නේ ඒකයි කියන්නේ අපි ලයිව් මං වෙන දෙයක් හිතන්න බෑ ඒ විනාඩි 4 හෝ 3 හෝ මේක ගැනම තමයි අවධානයෙන් ඉන්න ඕනේ පොඩ්ඩක් යහර මෙහාට ගියොත් වරදිනවා දැන් එහෙම නැහැ මොකක් වෙන දෙයක් හිතලා වැරදුනොත් ඕ මම යන්න කිව්වා පස්සේ යන මගේ කැලේ පොඩ්ඩක් වැරදුනා ඒක පොඩ්ඩක් හදමු කියලා මම තනියම ගිහලා ඩප් කරනවා අනිත් එක ඉස්සර අපි අර වගේ 30ක් 35ක් එකට ඉන්නකොට තමයි අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තේ ඒගොල්ලන්ගේ අත්දැකීම් ද කෙනෙක් අපිට කියනවා පුතා ඕක පොඩක් තව ලස්සන කරලා වාදනය කරන්න ඕක පොඩ්ඩක් තව ස්ට්‍රෝක් එකක් වැඩි කරන්න එහෙම නැත්නම් පුතා ඕක සිම්පල් ගන්නවා ගන්න වැඩි ඒ වගේ ඒගොල්ලන්ගේ ගොඩක් දේවල් අපි ඉගෙන ගත්තා. අද දැන් අපි එකිනෙකා එක්ක මුණ ගැහෙන්නේ නැහැ මේ වාදකයෝ. ඇයි? ඒ ආවිල යගේ කැලල ගහලා යනවා. අද ට්‍රැක්ස් තියෙන unlimited. ඉතින් මං එනවා මං කියන මට අදෙන්න විදියක් නැහැ මං වෙන වෙලාවක එන්න. ඒක සෑහෙන මේ චැලෙන්ජර් එකක් ප්‍රොෆෙෂනල් ආටිස්ට් කෙනෙකුටනේ. මං හිතන්නේ ඒක සෆර් කරනවා සමහර වෙලාවට. මං දැක්කව ගොඩක් ලස්සනට විඳිනවා අද ගොඩක් කාලයකට පස්සේ මේ කට්ටියත් එක්ක රිහර්සල් එක කරනකොට. මංජුල අපි මේ ෆ්‍රී වෙලාවට සින්දු එහෙම අහනවද? ඒ කියන්නේ කතා කරමු. ඔව්. සින්දු නම් ගොඩක් අහනවා. සින්දු කියන්න බෑ. කියන්න ඔලිම්පික් නියෝජනය කිරීම මම හිතන්නේ මගේ ජීවිතේ ලැබපු හොඳම අවස්ථාව මොකද විශේෂයෙන් ක්‍රීඩකයෙක්ට ලබන්න පුළුවන් කියන්නේ ඔලිම්පික් පදක්කමක් දිනන්න පුළුවන් ඒක තමයි ලොකුම දේ නමුත් ලංකාවේ ක්‍රීඩකයෙක්ට මම හිතන්නේ ඔලිම්පික් නියෝජනයක් කියන්නේ සිහිනයක්. ඉතින් මට ඒ දේ කරගන්න පුළුවන් වුණා අවුරුදු 20 වගේ වයසකදී මට කරගන්න පුළුවන් වුණා. ඇත්තටම ලෝකේ ඉන්න හොඳම සුපනීමේ ක්‍රීඩකයෙකුත් එක්ක ගිහිල්ලා ඒ වගේ අතිදවන්ත ක්‍රීඩාවුල් එක ක්‍රීඩා කරන්න ලැබිච්ච එක මගේ ජීවිතේ ලැබපු ලොකුම වාසනාවක්. ඉතින් ඒ එකම මම මතක් කරන්න ඕන මට මගේ ලංකාවේ කොඩිය මුළු ආසියාවම ඉස්සරහා ආසියානු ශූරය වෙලා දෙපාරක් 2005 සහ 2009 මුළු ආසියාව ඉස්සරහාම මට පුළුවන් වුණා ජාතික කොඩිය උස්සන්න. ඉතින් ඒක ඇත්තටම ඇස් දෙකට කඳුළු වෙන අවස්ථාවක් මොකද ඒකත් හැමෝටම කරන්න බෑ. ඉතින් ඒක මේ වගේ ක්‍රීඩකයෙක්ට හරි යම්කිසි ඒ වගේ මොනහරි ඇචීව් කරොත් තමයි ජයග්‍රහණය කරොත් තමයි මේ වගේ දෙයක් කරන්න පුළුවන්. ඉතින් ඒ දේ ලැබෙනකොට ඇත්තටම මේක මාර සතුටක් අපේ කොඩිය ජාතික ගීයට අනිත් රටවල් වල කට්ටියත් නැගිටිනකොට ඒක හිතට ලොකු හයියක්. ඉතින් ඒක ඒවා තමයි ඇත්තටම මගේ ජීවිතේ ලැබපු හොඳම අවස්ථා. ඔව් මම හිතන්නේ හරිම රසවත්. අපිට පුළුවන් ද සුරේ ලස්සන සින්දුවක් අහන්න බලන්න වාදනය කරන්න. කොලකට thank you.
දුකක් දෙකක් වුණා නේද? ඒ කියන්නේ ඒක ඒ ටැලන්ට් එක ලයිව් බලන් ඉන්නකොට තමයි මේ ෆීල් එක මම හිතන්නේ ගොඩක් අපිට එනවා ඇත්තේ. ඔයාට ගොඩක් බ්ලෙසිංස් එක වයිප දීලා තියෙනවා මම හිතන්නේ. මේ අපි කතා කරත් එහෙම ලයිෆ් එකේ එක එක චේන්ජස් එනවා එක එක කාලෙට. විශේෂයෙන්ම ඔයාගේ ජර්නි එක දිහා අද දවසේ ඔයා රිවිව් එකක් කරොත් එහෙම අපි හැමතිස්සෙම බැංක account එක ගැන රිවිව්ස් කරනවා අපේ චරිතය කොහොමද අපි කරේ කියලා රිවිව් කරනවා බට් අපි බැලුවොත් මුළු ජර්නි එකම රිවිව් එකක් කරලා වා කොයි තැනකද අද ඉන්නේ ඔව් මම කැමැතිම ශාස්ත්‍රය තමයි කලාව ඒකේ මම ඒක සැරිසරන්න අවශ්‍ය නිසා සහ ඒකට ආදරය නිසා මම මුල සිටම විශේෂයෙන් අපේ අම්මේ අප්පච්චි නිසා ඉගෙන ගන්න උත්සාහ කරා හැම දෙයක්ම නැටුම් සංගීතය නාට්‍ය රංග කලාව මේ මේ මම ආස කරන විෂයන් ටික එතකොට සිංහල සාහිත්‍ය මේ මේ සහ ජීවත් වෙන්න අවශ්‍ය කරන ඒ අවශ්‍ය දේවල් ටික මට ඉගෙන ගන්න ලැබුණා තාමත් මම ඉගෙන ගන්නවා එතකොට මේ ඒක ඇතුලේ මම හදාගත්ත මම මගේ චින්තනයෙන් මම නිර්මාණය කරගත්ත දේවල් ටිකක් එක්ක මට මම මාතලේ මහවැල කියන පුංචි ලස්සන ඈත ගමේ හිටපු සනත්තිමල සිරි ලංකාවේ මම කැමති ශාස්ත්‍රයේ මම නියැලෙන්න කැමති වෙච්ච ශාස්ත්‍රයේ කූටප්‍රාප්තික නාට්‍ය කියන කූටප්‍රාප්තික නාට්‍යවල සහ කූටප්‍රාප්තික නාට්‍යකරුවා වන සරච්චන්ද්‍ර මහාචාර්යතුමාගේ මනමේ සිංහබාහු කියන නාට්‍ය දේ ප්‍රධාන භූමිකා නිරූපණය කරනවා. එතකොට මේ අනිත් පැත්තෙන් අධ්‍යාපනය පැත්තෙන් මං කැමැතිම වෘත්තිය තමයි ගුරු වෘත්තිය. එතකොට මං එතනින්මුත් එහාට යන්න මට දැන් වාසනාව ලැබිලා තියෙනවා. එතකොට මේ මම ආපහු හැරලා බලනකොට මම ආපු ගමන් මාර්ගයේ ගොඩක් දුෂ්කර තැන් තිබුණා. මම අපි මාතලේ ඉඳලා කොළඹ ආපු අය කොළඹ ඉන්න තැනක් අපිට තිබුණේ නැහැ. අපි මාතලේ ඉඳලා ෂෝ එකකට කොළඹ ආවත් ආයි මාතලේට යන්න ඕන ඉන්න කොහෙවත් නැහැ. බස්සර ගත කරපු ජීවිතේ බස් එනකන් බස් ස්ටෑන්ඩ් වල හිටපු ජීවිතේ අට ඒව හරි රහයි දැන් හරිම රහයි දැන් මතක් කරනකොට ඉතින් මේ ලොකු මේ කවුරුත් දන්නේ නැති සමහරට මගේ අම්මේ අප්පච්චි දන්නේත් නැති මගේ සහෝදරය දන්නේත් නැති ලොකු වේදනාත්මක කාලයක් පහු කරගෙන ආවා ඉතින් ඒ අර ඔයා කැමැතිම දේ කරන්න ඉතින් මම අද කැමැතිම දේ කරලා තියෙනවා සහ මම තවත් කැමති දේවල් ගොඩාක් තියෙනවා මං හිනමවන ගොඩාක් දේවල් වලට හීන තමයි අපි ජීවත් වෙන්නේ. අධ්‍යක්ෂණයට වගේ නැ කැමති නැත්නම්. ඒ හීනනේ හීන. ආ හීන හීන. ඒ වගේ දැක්කේ නැහැ. කොහොම හරි මම හරිම සතුටුයි. මම ඉන්න තැන මම ලොකු තැනක නෙවෙයි ඉන්නේ. මම බොහොම සරල බොහොම පුංචි තැනක මට ගැළපෙන මම බලාපොරොත්තු වෙච්ච තැනට මම ඇවිල්ලා ඉන්නවා. මම ඒ ගැන සතුටුයි. හරි. අපිට වේදිකාව ගැන කතා කරනකොට අපි විශේෂයෙන්ම මේ වේදිකාවේ රංගන ශිල්පීන් ආවම අපි කියනවා පොඩ්ඩක් රසවත් සිදුවීම් ටිකක් අපිට කියන්න කියලා. මොකද වේදිකාව කියන්නේ මේ සජීවී මාධ්‍යයක්. වැරදුනොත් වැරදුනාම තමයි ආයෙ හරි ගස්සන්න බෑ. නමුත් ඔයගොල්ලන්ගේ දක්ෂතාවයෙන්ම ඒක හදා ගන්න වෙලාවල් තියෙනවා. ඒ වගේ පොඩි රස තැනක් අපිට කියන්නකෝ. මේක මේ මම දන්නේ මේක මට ෆීල් වෙන විදිහට කාටද ෆීල් වෙයිද කියලා මේ ඇත්තම තමයි මේ මේක පෙරදින විශ්වවිද්‍යාලේ වල කියලා කියන්නේ අපි නාට්‍ය කලාවේ අපි හැමෝම හරි බය වෙන තැන එතන හරි සහ උත්තරීතර තැනක් අපි එතනින් තමයි අපි අපිට ප්‍රමිතියක් ඇදෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ සිංහබාහු නාට්‍යයේ විශේෂ දර්ශනයක් තිබ්බා දවසක් ඒ සිංහබාහු නාට්‍යයේ ඒ දර්ශනයට සිංහබාහු නාට්‍ය ආරම්භ කරපු දවසේ ඉඳලා මේ වෙනකන් ඉන්න ජීවිතුන් අතර ඉන්න ගොඩාක් අය ආවා ඒක රඟපාපු අය. එතකොට ඒක වැඩ කරපු අය නිච්චංක දෙද්දෙනේ මහත්මයා මාක් ඇන්ටනි ප්‍රාන්ද් එතකොට මේ මාල්නී රණසිංහ මහත්මිය මේ වගේ ගොඩාක් අය ආවා. ඒගොල්ලෝ තමයි මේ ෂෝ එක තියෙන්නේ. මම තමයි සිංහබාහු. මම පෙරදින වලට යනකොට කොළඹදි තිබුණේ වලට යනකොට මගේ උගුර බැරන්නේ වුණා. උගුරෙන් වොයිස් එක එන්නෙම නැහැ. මම මේ මේ සේ සේ එන්නේ නැහැ. වොයිස් එක එන්නේ
මං මහාචාර්ය සරච්චන්ද්‍ර මැතිණියට ගිහිල්ලා මේ කිව්වා මේ මැඩම් වොයිස් එකෙත් නැහැ මොකද කරන්නේ මට කරන්න බෑ කියලා. නෑ නෑ පිස්සුද පුතේ වෙන කවුරුත් කරන්න බෑ මෙතන දැන් අත කරන්න ඔයා කරන්න නෑ නෑ ඔයා බය වෙන්න තියෙනකෝ පුතේ ඇඳ ගන්න මේ ධනපාල මහත්මයා කියලා කෙනෙක් හිටියා එතුමා තමයි වේදිකා පරිපාලක එතුමාට කිව්වා මේ මෙයාට මේ ඇඳ ගන්න කියන්නේ මේ මං ඇඳගත්තා මේකප් කරගත්තා මේකප් කරගන්න බැලුවා එන්නේ යාළුන්ට කතා කරලා නුවර වටපිටාව ඉන්න යාළුන්ට ඔක්කොර කතා කරලා බේත් ගෙන්න ගත්ත එක එක දේවල් වැල්මි කනවා සූකිරි කනවා තල් සූකිරි කනවා ඒත් එන්නේ දැන් නාට්‍ය පටන් ගත්තා වොයිස් එක නෑ නාට්‍ය පටන් ගත්තා ඉස්සරෝම යන්නේ සිංහයා සිංහයාගේ චරිතය රඟපාපු ජයනාත් බණ්ඩාර මහත්මයා සිංහයාගේ චරිතය කරලා එනකොට ලොකු ක්ලැප් එකක් ආවා ඕඩියන්ස් එක ඒ දවසේ ඕඩියන්ස් එක 5000 අප් කරලා රයිට් ලොකු ක්ලැප් එකක් ආවා තවත් මම බය වෙනවා තියෙන වොයිස් එක නෑ සුප්පාදේවි ගියා සුප්පාදේවි ගිහිල්ලා වේදිකාවෙන් එළියට එනකොට ලොකු ක්ලැප් එකක් ආවා මැඩම් දැන් මෙතන හිටගෙන ඉන්නවා මැඩම්ට ගිහිල්ලා වැඳලා කිව්වා මැඩම් මට සමා වෙන්න සිංහභාව නාට්‍ය අද ඉවර වෙනවා මං විනාශ කරනවා කියලා කිව්වේ සිංහභාව නාට්‍ය මං නිසා ඒකට කැළලක් වෙනවා නෑ නෑ බය වෙන්න එපා පුතේ ඔයා සරච්චන්ද මහත්තයා කොහේ හරි ඉඳලා බලාගෙන ඉඳී සර් බලාගෙන ඉඳී ඔයාව ආරක්ෂා කරයි කියන්නවා බය නැතු ස්ටේජ් එකට මට ඉස්සරවම ස්ටේජ් එකට මට අඩිය තියන්න තියෙන්නේ මේ ඔඩියන්ස් එකට පිටිපස්සට මෙහෙම අඩිය තියන්න. ඊට පස්සේ තමයි මම ඉස්සරහට මෙහෙම මේ පැත්තට ගන්නෙ. මේ පැත්තට ගන්නකොටම ලොකු සද්දයක් ආවා. ඒ සද්දෙත් එක්ක මන් දන්නේ මට මොකක් හරි දෙයක් වුණා. මම කල්පනා කරා මොකද්ද මේ සද්දේ? ක්ලැප් එක මේ එන්නේ. ලොකු ක්ලැප් එකක් එනවා. මම සැහැල්ලු වුණා මම සුලං රැල්ලක ගසාගෙන යනවා වගේ මට වේදිකාව බිම පෙනුන්නේ නැහැ මට පෙනුන්නේ වලාකුළු ගොඩක් උඩ යනවා කියලා මේක කාටවත් කිව්වට විශ්වාස කරන්නේ නැහැ හරිද සර් මට හිතුණා හරි සරච්චන්ද සර් බලාගෙන ඉන්නේ හරි මාව ආරක්ෂා කරලා තියෙන්නේ මේකට වරද්දක් වෙන්න විදිහක් නැහැ සිංහබව කියන්නේ ලංකාවේ කෝට ප්‍රාප්තික නාට්‍ය මේවත් එනවා දැන් මේකේ ඇතුලේ රවුම කැරකිලා ඇවිල්ලා ස්ටේජ් එක ඉස්සරහට ගිහිල්ලා අපි හමාර කිරීමක් තියෙනවා මොකද මිනිස්සු ඔක්කොම දන්නවා බඩේ බත් වගේ සිංහබව කියන්නේ ඉස්සරහා ගිහින් නවත් වෙනකොට ක්ලැප් එක නැවතුණා හින්ද මෑනිය නීම අසන හොයිසාවා එක හරිම විශ්මය ජනකයි මට මං අදටත් මට තේරුම් ගන්න බැරි මහා මොකක්ද බලවේගයක් ඇඟ ඇතුළට ඇවිල්ලා මොකක් හරි දෙයක් වුණා විශ්ව ශක්තිය හෝ වේවා මොකක් හරි දෙයක් වෙන්න ඇති අර ක්ලැප් එකේ අනුභවය වෙන්නත් ඇති මගේ ලයිෆ් එකේ ස්ටේජ් ලයිෆ් එකේ මට අමතක කරන්න බැරි ලොකු එක්ස්පීරියන්ස් එකක් ඒ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරනවත් එක්කම අපි ගීතයක් රස විඳමු සුබුත්ති Más de lo mismo.